අේ වගගේ කොචස කිරගන්නවද ඔවු එක තත්පරයකදී ලෝමටර් ලක්ෂ තුනක් තත්පරයකට කිලෝමිට ලක්ෂ තුනක වේගෙන් ආලෝකය ගමන් කරන. අපි අලෝකයේ වේගය කොයි තරම්ද කියෙන එක මෙ විදිට සංසන්ධනය කිරීමක් කරලා බලමු. මෙති අපේ ලෝකයේ පෘතිී අලෝකය වේගෙන් අලෝකෙට තියෙන වේගෙන් අපේ ලෝකෙ වටේ ගියෝ එක තත්පරයකදී වට හතහමාරක් යන්න පුළුවන් එක මේ විදියට පෙන්නට පුළුවන් එක තත්පරය එකදී වට හතහමාරක් යන්න පුළුවන් ලෝකෙ වටේ අලෝකය වේගෙන් ගිය අලෝකවග අපි ගියොත් හඳට ය කොච්චර වෙලා වක් කියය නවත් මෙතියන පෘතුවය මෙතියෙන හඳ. අලෝකයවිගින් ගියොත් හඳට යන්ඩ කොච්චර වෙලා වකයයිද. පෘතුවයයි හඳයි අතර සාමාන්්‍ය දුර කිලෝමීටර් තුන්ලක්ෂ අසූ හතර දස් හාරසීයක් විතරව වෙනවා. අලෝකිවේගින් ගියොත් හඳට එක ගමනක් සඳහා ගත වෙනවා තත්වර එකයි දසම දෙකයි පහක් විතර. අපිට එක මෙට මේ විදියට පෙන්න්නන්න පුළුවන්. පෘතිවය හා හඳ අතර අලෝක වේගිංගියොත් මේ වගේ ගමන ගිඟ අපිට අවසන් කරගන්නට පුළුවන්. දැඟපි බලමු අලෝගේ ගංගියොත් දවස්සල විද්‍යාඥෝ නිතර කතා කරන මාධ්‍යන්ගෙන් නිතර ඔබට හැයින අඟහරු අඟරු අඟහරු දක්වා ගියොත් ආලෝක වේගිින් යාමේදී කොච්චර වෙලාවා කියනවාද. අපි බැලුවත්තේම පෘතිවේයින්දල අඟහරු තියන ංඟමදුර කිලෝමිටර් මිලියන පනස් සතරයි දසමහයක් ගමදුර ලෝමට මිලියන පනසතරයි දස මහය. අපි ආලෝකවේගෙන් ගියොත් අඟහරුට එයන්ඩ ගත වෙන විනාඩි තුනයි තත්වර දෙකක්. මිනිස් තුනයි තත්වර දෙකකින් අපිට අඟහරු දක්වා යන්නට පුළුවන් ආලෝකය වේගෙන් ගියොත්. අප ඒ මේ විදියට බලමු. පෘතුවේ ඳලා අංගාරු දක්වා ආලෝකය යන. තකට මේ වගේ ගමනක් අපිට සටහන් කරන්නට පුළුවන්කම තියෙන. මේ ස ඇතවොට ගතවන කාලය මිනිස්තුනයි තත්පර දෙක කාලයක් වෙනවා එතරම් කාලපො බලාහිටියොත් මේ වීඩියෝ්දිීක් වෙනවා තොටට සාමාන්‍ය ආලෝක වේගිංගියොත් යන ආකාරය මේ විදියට දකින්නට පුළුවන්. අපි දැම් බලමු ආලෝක වේගිංගියොත් සූරයායි දලා පෘතිවේ දක්වා ගමන් කිරීමට ගතවන කාලය කොච්චරද කියට අපි ගැෙන බලමු ඒ සූරත් සහ පෘතිවිය අතර අපිට තවත් ග්‍රහලෝක දෙකක් හමුවේෙනවා ඒ බුද සහ සිකුරුකීන ග්‍රහලෝක හොඳයි අපි බැලුවොත් පෘතිවීන්දර සූරයට තියෙන සාමාන්‍ය දුර කිලෝමිට මිලියන එකසිය හතලස් නොවැැයි දසම හයක්කවිතර අසන් වසෙන් කිලෝමිට්‍ර මිියන එකසිය පණහා පෘතිවියත් සූරත් අතර සාමාන්‍ය දුර මේ අපි ඇස්ට්‍රනොමිකල් යුනිෙට් එකක් AU එකක්කිවිදියට එමනතා අපි කියන තාරකා විද්‍යා ඒකයක් කියලායි කියන්නේ. එොට ඇස්ටනොමිකල් යුනිට් එකක් කියලා කියන්නේ පෘතුවයත් සෝරයත් අතර තියන දුර ප්‍රමාණය. ආසන් වසන් කිලෝමිට මිලියන එකසිය පණහා. තෙරනද. හරි. දැන් මේ ආලෝකි වේගෙන්? රයා ඉඳල පෘතුවේට මන දම් පෘතිව ඉඳදල සූර්යාටි ගියොත් ගත වන කාලය අකොච්චලද කියල බලමු. එක ගමනක් සඳහමි අලෝකවගින් ගියොත් ගත වෙනවා මිනිත්තු අටයි තත්පර දා හතක්. ගැන විනාඩි හතකුත් තව තත්පර දා හතක් යනවා සූරයාගේ ඉඳලා අපේ ලෝකයට ආලෝකයේ ඉ. අපේ ගමන් කරන ආකාරය, සටහනේ අන්තන් සටහන් කරොත් අපිට මේ විදියට දකින්න පුළුවන්. සුරයන් ඉදලා ආලෝකය පෘතිවිය දක්වා පැමිණිෙනෝ. මේ පැමිණිණ ආකාරය මෙන මේ විදියට වේගෙන් අපිට සටහන් කරන්නට පුළුවන්. මතක තියාගන්න ඕන මේ වේගය එක තත්පර එකදී කිලෝමීටර් ලක්ෂ තුනක වේගෙන් මේ පැමිණෙන බව. එතු මේ ආලෝකය පෘතිවයට පැමිණීමට ිනිත්තු අට ගුත් අත්පරදා හතක පමණ කාලයක් ගත වෙනවා. එම නම් අලෝකේ වේගේ පිළිබඳවත් අලෝකයේ වේගේ සංසන්ධනී කිරීම පිළිබඳවත් ඔබට ප්‍රමාණුවත් දැනුවක් ලැබෙන්න්නට ඇති.